අද අප සත්‍ය ගවේෂී වැඩසටහනින් සාකච්ඡා කරන්නේ වර්තමාන සමාජයේට ඉතාමත් වටිනා මාතෘකාවක්. පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් හේතුවක් පසුපස ඵලයක් සවිස්තරාත්මකව දක්වා තිබුණත් සාරාංශය වශයෙන් ගතහොත් මේ සසර ගමන දිගටම පැවතී යාමේ ඵලයට අදාළවන මූලික හේතුවගෙනයි අද අප සාකච්ඡා කරන්නේ. ඒ තමයි ඔබත් අපත් යම් යම් මට්ටම් වලින් වෙලී සිටින තණ්හාව. මේ පිළිබඳව වඩාත් හරවත් අයුරින් සාකච්ඡා කිරීමට අද අප VIP ගුවන්විදුලි මැදිරියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ඔබ කවුරුත් හඳුනන ආදරය කරන සුන්දර මිනිසෙකුට. ඒ තමයි ප්‍රවීණ රංගන ශිල්පී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලාල් රෝහණ මහතා. අයිබෝන් ආචාර්යතුමනි. අයිබෝන් මහේන්ද්‍ර. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නේ, බය හටගන්නේත් තණ්හාවෙන්මයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ, බයක් නෑ. අහන්න නම් පුළුවන් ඉතාමත්ම සැහැල්ලුවෙන් මොකක්ද මේ තණ්හාව කියන්නේ? ඔබ හොඳයි මේ මාතෘකාවේ මුලින්ම අපි සාකච්ඡාවට වැදගත්ම කොටස ප්‍රශ්නේ ඇසුවා. දැන් අපි හිතමු කෙනෙකුට යමක් නැතිනම් ඒ ලබා ගැනීමේ ඇතිවෙන උවමනාව තමයි තණ්හාව. එතකොට දැන් මේක හිතන්නකෝ බලන්න. දැන් බොහෝ දේවල් වලින් සම්පත් වලින් ආඩ්‍ය පුද්ගලයෙකුට තණ්හාව ඇතිවෙන විදියක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන් නෑ. හැයි නැත්තේ මේගොල්ලන්ට තණ්හාවක්? බොහෝ සම්පත් වලින් ආඩ්‍ය වුණාට එයා ප්‍රිය කරන දේ නැත්නම්, නැත්නම් එයාට ආදරවන්තෙක් හෝ ආදරවන්තියක් හෝ සෙනෙහවන්තෙක් නැත්නම් අපිට තණ්හාව ඇති වෙනව ලබා ගන්න. ඔබ පුවත්පත් එහෙම කියවනකොට දන්නව ඇති, බලන්න ලැබිලා ඇති, කියවන්න ලැබිලා ඇති. බොහෝ වෙලාවට මේ ඒ තණ්හාව නිසා ස්ත්‍රී දූෂණ අනන්තයි. එතකොට මිනිමෙරුම් අනන්තයි. බැලුවම මට නැති දෙයක් ලබා ගන්න ගියලා නෙමෙයි, මගේ තියෙන වෙන තණ්හාව. තණ්හාවේ මාර්ග ගොඩයි. ඒක ඇතින් බැලුවොත් එහෙම පෘථග්ජන ලෝකේ අපේ මිනිස්සුන්ට ඔක්කොම පිරිච්ච අවධියක් නැහැ. සියලුම සම්පත් වලින් අඩයි කොට එහෙම වෙලා නැහැ. මොනවා හරි කොටසක් අඩුයි. මේවා ඔක්කොම ලැබෙන තැන කොහෙද මහේන්ද්‍ර මහත්තයෝ? ඒ තමයි නිර්වාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු විදියටම සියලු ආකාරයෙන් මමත්වය නැති කරන්න කියලා. ආචාර්යතුමනි, තණ්හාව ගැන බටහිර මතයක් තිබෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. මේ බටහිර මතයක් හැටියට ගොඩනැගෙන්නට වඩා ඔවුන්ගේ පළක් විශ්යන්වල න්‍යාය ධර්මවල ආචාර ධර්ම පද්ධති ඔස්සේ මෙය පුවා දක්වලා තියෙනවා. මේකේ පළවෙනිම විග්‍රහය අපිට දකින්න ලැබෙන්නේ ග්‍රීසි ඇරිස්ටෝටල්, ප්ලේටෝ, මේ ඔක්කොමගේම ගුරුවරයා වුණු සොක්‍රටිස් පඬිතුමා හරි ලස්සන කතාවක් කියනවා. ඔහුගේ ගෝලෙක් ශිෂ්‍යෙක් කියනවා, ගිහිල්ලා අහනවා, ඇදුරුතුමනි, යුද්ධය යනු කුමක්ද? එතකොට සොක්‍රටිස් පඬිතුමා උත්තර දෙනවා, ශිෂ්‍ය, යුද්ධය ගැන මම මුකුත්ම කියන්නේ නැහැ. නමුත් යුද්ධෙන් පසු බිහිවන්නේ වහල් මනසක් ඇති ජඩ පිරිසක් කියලා. හරියටම හරි. මොකද යුද්ධයේ පවතිද්දී මිනිහෙකුට කිසිම නීතියක් නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට අපි කතා කරන විදිහට කියනවා මේ කැලෑ නීතිය කියලා. මේ මට ඕන දෙයක් හිතෙන විදිහට කර හැකියි.
අපි ඒ වගේ සමයන් දෙකක් තුනක් පහ කරපු රට 71 89 ඊදවස වේ අතර අවුරුදු 30ක කොටින් සමග ඇති වුණු යුද්ධය මේ කිසි දෙයකට අපි වෛර කළ යුතු නැහැ මොකද දන්නවද මේවායින් අපි අත්දැකීම් ලැබුණ නිසා පස්සේ තියෙන්නේ මේ අත්දැකීම් අපි පාවිච්චි කරනවද කියන එකයි දෙවෙනි කරුණ ඔබ ඇසූ මහේන්ද්‍ර මහත්තයා ඇසූ ප්‍රශ්නේ බටහිර එන දෙවෙනි කරුණ විශේෂ කොස්සේන ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යාවේ මිල න්‍යාය කියලා කතා වෙනවා මේක හරි හොඳ විශේෂයක් මේ ගොඩේ කතා කරනකොට පෙරේතකම හරියට විග්‍රහ වෙනවා නමුත් ඕන් මේ ප්‍රකාශ කරන්නේ ඉල්ලුම සාස අපේ කියන මිනිසුකට ඇති වෙන අසීමිත ඌමනාවන් උදාහරණයක් කියමු දැන් මහේන්ද්‍ර මහත්තයාට යන වාහනයක් නැහැ නමුත් තල්ලු කරගෙන යන බයිසිකලයක් හම්බ වෙනවා ඒක ඔබට ලොකුයි හැබැයි ඊළඟට ඔබ බයිසිකලේ වදින ගමන් කල්පනා කරන්නේ කවද්ද මෝටර් සයිකලයක් ගන්න මෝටර් සයිකලේ යන ගමන් කතා කරනවා කල්පනා කරනවා කවද්ද රෝද හතරක් ගන්න එතකොට මට යන්න පුළුවන් මගේ නෝනා හරි නැත්නම් මගේ පෙම්වතිය හරි දාගෙන ඈ ඥාති මිත්‍රයෝන් දාගෙන ඉවරලා මට යන්න පුළුවන් වීදුරු වහගෙන ඒසී දාගෙන මෙන්න මේ වගේ මිනිසාගේ පෙරේතකමේ අසීමිත කිහිල් ඒක ආර්ථික විද්‍යාවේ හිතාම හොඳට සාකච්ඡා කරලා තියෙන බටහිර මේක නිමක් නෑ ඊට පස්සේ බලන්නකො දැන් මෝටර රථය ගත්තට සිග්මගේ වාහනේ පරණ මොඩල් එකක් රෝදෙහෙම බලන්නකො මේව එහෙම නෙමෙයි ඇලෝයි වීල් දාලා ගන්න ඕන ඒ වගේ මේක බටහිර මතය හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා නමුත් ඔව් තණ්හාව කියලා නෙමෙයි උන් පැහැදිලි කරලා තියෙන්නේ මේක අස්සෙන් අපි හොයන්න ඕන එතකොට තණ්හාව හම්බ වෙනවා ඔවුන්ගේ තණ්හාවත් අපිට එතකොට තේරෙයි ඔබගේ විග්‍රහයන් ඉතාමත්ම සුන්දරයි ආචාර්යතුමනි තණ්හාව ඇති වුණු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද හොඳම ප්‍රශ්නයක් ඔබ ඇසුවේ මේ වෙලාවේ මගේ අතේ තියෙනවා මම පොතපත කියවන්න වැඩි උනන්දු නිසා මේ වෙසක් සිරිසර කියන කලාපයක් ඒක අවුරුදු 74ක් දැන් වෙනකොට ඊටත් වැඩි මුද්‍රණය කරනවා මම ගාව තියෙනවා 74 වෙනි කලාපේ වාර්ෂික ධර්ම සංග්‍රහය වෙසක් සිරිසර මෙහි හේතුඵල විසඳුම යනුවෙන් නා වූනේ අරිය ධම්ම ස්ථවිරයන් වහන්සේ ලියලා තින ලිපිය හරි ඉහළයි ඉහළ ගුණයකින් යුතුයි දැන් හිතන්නකො මෙහෙම කිව්වොත් එහෙම හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති යන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනු ඒක අපි හදාරපු විද්‍යාවමයි අපි කියනවා පරීක්ෂණය කරනකොට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන හේතුව නොය කියන්නේ පරීක්ෂණයක් කරනවා කියන්නේ මේකට හේතු වෙන්නේ හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන්නේ එයමයි මේකෙන් හොයාගෙන යනකොට මේ ඔස්සේ අපිට උන්වහන්සේ දේශනා කරලා එක්කව කරනවා සූත්‍ර දේශනා කීපයක් දීඝනිකායේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රාන්ත දේශනාව ඒ වගේම දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රේ සත්තසූරිය පාතභව සූත්‍රේ මේකෙන් මම ඔබට පැහැදිලි කරලා දෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රේ එන දේශනාවේ තොරතුරු හරිම ලෙහෙසි හරිම ලස්සනයි තේරුම් ගන්න උන්වහන්සේ කියනවා මුලින්ම ජන සමූහයේ පොඩ්ඩක් නිහිතිය අපේ මිනිස්සු මේ පොඩ්ඩක් ඉන්නකොට ක්‍රමයෙන් ටික ටික ජනගහනය වැඩි වෙන්නට කලින් ලෝකයේ තිබ්බ ගස්වැල් මේ ධාන්‍ය සම්පත පුදුම විදිහට පරිභෝජනය කළා හරි නිදහසේ ගත කෙරුවා ඕරක් ගහන්න ඕනේ ඈ ඒ කැලෑලි කරන්න ඕනේ ගස්වැවිලා තිනවා අදත් තිනවා මේ මහින්ද්‍ර මහත්තයා ලෝකේ තියෙන දූපත් හතක් අටක් තියෙනවා තාමත් ඔබ විශ්වාස කරන්න කිසි කෙනෙක් ගිහිල්ලා නැති සහ යන්නේ නැති පළතුරු ගෙඩි හැමදේම පළදාව තියෙනවා ඔහි වැටිලා යනවා කුණු වෙලා කුරුල්ලෝ කනවා
එහෙම දැනුත් තියෙනවා. කන්නම නැති රටවලු තියෙනවා. මැද ඉන්න අභියෝගී රටවලු නේද? මෙච්චර බලන්න මේ මිනිස්සු මේවැන් නිතර ඵල ප්‍රයෝජන ලැබමින් ඉන්න ගමන් ටික ටික ජනගහනේ වැඩි වෙනකොට දැන් ගස්වල ඵලයේ ප්‍රමාණවත් මදි. මේ නිසා මිනිස්සු කතා කරලා කොටු කරගත් බුන් භාගයක මේ මගේ කෑල්ල. දැන් යද්ද තින්නේ. පර්චස් 10 කෑලි වලට කඩනෝනේ නිකන් කොටුරු පොත වගේ ලොකු ඉඩක් නේද? ඊට පැඩිය අඩු කොටස් කරනවා දැන් කාලේ නะ. ඔව් මම දන්නේ දිද මොරටුවේ පර්චස් දෙකක ගොඩ නිගිලා තියෙන තට්ටු තුන හතරක. මේ මිනිස්සු ඇයි ඔතන හදන්නේ? අනුරාධපුර පොළොන්නරුව පැත්තේ එනකොට මහා ඉඩම් තියෙනවා පාළුවට ගිහින්. බල්ලෙක් ගන්න. මිනිස්සු මොකද අවශ්‍යතාවය? නගරේ ඉන්න ඕන. නියමම ගන්න ඕන. මේ විදිහට අපි හොයන්න ඕන. අපිට බෑ හුරු බෑ. මේ වගේ විවිධ මත මිනිස්සුන්ගේ පෙරේතකම නිසා කොටු කරගත්තා. කොටු කරගෙන පරිභෝජනය කරනකොට එතකොට පවුල නැත්තම් කුටුම්බය ඇති වෙන්නේ. ඊට පස්සේ මේ මගේ මේ අපේ මේ අපේ කොටස යන තණ්හාව ඉස්සෙල්ලා ඇති වෙනවා. ඊට පස්සේ දැන් අපේ අපි කම්මැලි ඇතිලා මේ අපි හදන දික එමේ මදි වුණොත් ඒ හිමීට එහා පැත්තට බැනලා එහා පැත්තේම හොර කරන්න පෙළඹෙනවා. අන්න හොරකම තණ්හාව ඔන්න පටන් ගැනීම. මගේ ගොඩ තර කරගන්න බුදුසජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මේ තණ්හාව ආරම්භ වුණු හැටි. හොඳට හිතපු මිනිසුන්ට මොකද මේ වුනේ? ආචාර්යතුමනි, අද ඔබ මේ තෝරලා තියෙන ගීතවල යම්කිසි විශේෂත්වයක් දැක්කා. ඒ ගැන ඔබට යම්කිසි දෙයක් කියන්න පුළුවන්ද? ඔව් මම හිතුවා. දැන් අපි හිතමු මෙහෙම, වෙසක් දවසට අපේ සිංහල මිනිස්සුන්ට බෞද්ධයින්ට වෙසක් අද නේද කියලා හැඟීමක් ඇති වෙන හැඳුනුම්පත මේ ගීතෙන් එක්ක වෙනවා. ඊනෝ ගීත ගායනා කරලා තියෙන්නේ මක්කම ගිය අල්හාජ් මොහිදින් බෙක් නේද? එතකොට අපි මේ තණ්හාව ප්‍රශ්නෙට හොඳ උත්තර මේ ටිකේ තියෙනවා. ඊළඟට තව දෙයක් බොහෝ අය නොදන්නා දෙයක් වෙන්න පුළුවන්. අහයි රුක්මනී දේවි මහත්මියත් එතකොට එහෙම වෙන ජාතිකයේද වෙන ආගමික සම්බන්ධයක්ද එහෙම කියලා. ඔව් රුක්මනී දේවි මැතිණියගේ මුල්ම ඩේසි රාසම්මා ඩැනියල්ස් ඇය හැටන් පැත්තේ තමයි උපත ලබන්නේ. ඇය දෙමළ කතෝලික ද්‍රවිඩ කතෝලික කාන්තාවක්. ඇය මේ කතෝලික නාට්‍ය රංගපෑමට එනවා. නැටුමට හරි දක්ෂයි. ඉතින් BAW ජයමාන සොයිරංගේ එකතුවට ඇවිල්ලා මිනරා නාට්‍ය කණ්ඩායමෙන් තමයි වැඩිපුර මතුවෙන්නේ මේ ගීතවලට නර්තනය ඉදිරිපත් කළා. ඒ වගේම ඇයට ගායනා කරන්න පුළුවන්. නමුත් බලන්නකෝ ඇය ගායනා කරන සිවි බුද්ධ ගයා විහාරී වහ බලන්නකො මේ ඇයට තිබන්නේ නෑ නෑ අපි කතෝලිකයෙක් නිසා අපි බෞද්ධ ගීත කියන්න ඕනේ එහෙම ඉන්න තිබ්බා. තණ්හා කළා නම් ඒ වගේම ඒමියු රාජ් ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවාම බෞද්ධයින්ට ඉතාම සමීප ගීතයක් ගායනා කළා එජි කරීම් සාදු සිරිපා කියන ගීතේ. මේ අය ඔක්කොම අනි ජාතිකයෝ අන්න ආගම් ලබ්ධිකයෝ. නමුත් ඒ අය තණ්හාවක් තියාගත්තේ නෑ. තමන් වටේ වැටක් බැඳගත්තේ නෑ. නොපෙනෙන වැටක් බැඳගත්තේ නෑ. අපි මෙහෙමයි මෙහෙමයි මේක නිසා මේව ප්‍රතික්ෂේප කරපු එහෙම එකක් බුද්ධ ආගමෙන් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නෑ. කවුරු ආවත් කාටත් පොදුවේ සලකන්න මගේ මිතුරෙක්ගේ මගේ සහෝදරයෙක්ගේ කියලා. මෙහෙම තියෙනවනම් ජාතීන් අතර සමගියක් කොයිතරම් වෙයිද නේද? මේ ගායක ටික තණ්හාව නැති කරපු එකෙන් තමයි මෙන්න මේ තරමට කලාවේ ඉහළට ගියේ. ආචාර්යතුමනි, අප මේ තණ්හාවට කළ යුත්තේ කුමක්ද? හරි වඩාත්ම උචිත ප්‍රශ්නයක් ඔබතුම ඇසුවා මේ වෙලාවේ. තණ්හාවට කරන්න මොන දේ තමයි මේකේ අනිත් පැත්ත, තණ්හාව නැති කරන එක. නමුත් කොහොමද නැති කරන්නේ? දැන් ඕකට තමයි කියන්නේ මමත්වේ නැති කරන්න කියලා. මේක හරි අමාරු වැඩ මහේන්ද්‍ර මහත්තයෝ. මේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ පෙම්වතිය, අපේ අම්මා, අපේ ඉස්කෝලේ, මේ ඔයා අපේ ඉස්කෝලේ කෙනෙක් නේද?
නේද මේ අපේ ගමේ කෙනෙක් දොර පළාතකදී කෝච්චියකදී හම්බ වුණොත් එහෙනම් අපි කියන මේ මගිය මේ අපි මේ මේක නැති කරනවා කියන එක ලේසි නෑ මේ නැති කිරීමේ අවමයට හැකිය අපිට උපරිමයට යන්න බෑ උපරිමයට යන්න බෑ කියන්නේ මම කියන්නේ පෘථග්ජනෙ හැටියට ඉන්න කම මේ ලෞකික සැප විඳින ගමන් අපිට බෑ උපරිමයට යන්න අපිට පුළුවන් මමත්වය හැකිතරම් නැති කරන්න කියන්නේ මෙන්න මේ ටික මම ටිකක් කතා කරන භාෂාව භාවිත කරන්න අපේ ගුවන්විදුලි ශ්‍රාවකයන්ට මේ හොඳින් ශ්‍රවණය කරන්න නැත්නම් සුඛවබෝධය සඳහා ඉතාම හොඳයි ආචාර්යතුමනි ඒ පෙරිතකම දැවි දෙයිනි මට වාහනයක් තියෙනවනම් ලැබිලා නැත්නම් මම අමාරුවෙන් අරගෙන ඇයි මං දෙවෙනි වාහනයකට දතමානන්නේ නේද මට දින ඇඳුම් සංඛ්‍යාව මනුස්සයෙකුට තුනක් හතරක් තිබ්බම ඇතිනි මාරු කර කර හොදගෙන අඳින්නේ නේද පෙළකයිගේ ඇඳුම් රාක්ක වැළුවහම ඇඳුම් 100 200 දිනු හැබැයි මහින්ද මහත්තයා ඔබතුමා අපි ගෙදර ආවොත් එහෙම මට කියයි ඔබ ওই කිව්වට මොකද මහලුකට ඇඳුම් දිනවනේ කියලා නෑ මෙන්න මේකනම් පොඩි දෙයක් කියන්න වෙනවා මගේ ප්‍රමාණය මගේ ශාරීරික ප්‍රමාණය ඇඳුම් මට දීලා තින්නේ මගේ ඉගෙනගත්තු ළමයි ඔය පන්ති අවසන් වෙනකොට අපි සරසවිය කොහේව දරුවගෙන දෙනවට මෙන්න මේක අඳුම් තෑග්ගක් කියලා ඔන්න ඌ අනන්තයක් තියෙනවා මහින්ද මහත්මයා ගාව හැබැයි මං තරම් ප්‍රමාණවත් කියන කවුද මං කියන මේ ෂර්ට් එකක් තියෙන මං ඇඳපු අනිමේ ඇඳපු නැතිවේ තියෙන අරගෙන යන කමිසයක් තියෙන ඔබට ගැලපෙනවා කියලා අපි එහෙම දේවල් කරන වැඩි හරි මන් දෙන්නේ මගේ මාමණ්ඩීට ඉතින් ඒ වගේ මේම මේ පිළිවෙතකමින් රැස් කරන්න ඕන දේවල් නෙමෙයි හරි එතකොට අපි කරන්න ඕන මගේ ප්‍රමාණය කොච්චර ඔකටනේ ඇඟිල්ල ධර්මයට ඉදමම තියෙන්න ඕන කියන්නේ මගේ ප්‍රමාණය කොච්චරද ඒ ප්‍රමාණයට මට අවශ්‍ය විචරයි දැන් සංගීතයේ පිළිබඳව උගන්වනකොට රුසියාවේ තයිකොල්ස්කි කියන සංගීතඥයතුමා කියනවා ඔබට මේ ගීත සංගීත ඛණ්ඩයට අවශ්‍ය වන්නේ වයලින් තුනක් වාදනය කරන්න නම් කරුණාකරලා තුනක් වාදනය කරන්න වයලින් 75 තිබ්බට 75ම භාවිතා කරන්න එපා පිරිතකම නැති කළා නම් මේ දී හරියටම හරි තණ්හාව නැති වෙනවා අපි පොඩ්ඩක් ගෙදර ගියාම කන්නඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න සාවකින් මිතුරනි කන්නඩි දිගට ගිහිල්ලා තමන්ගම පේන ප්‍රතිරූපේ ඒතකොට බලන්න මම මගේ ඇස් දෙක දිහා බලලා තීරණය කරන්න මං කොයිතරම් පිරේතද නැද්ද කියලා හොඳයි ආචාර්යතුමනි තණ්හාව ප්‍රහාණය කළ යුතු බවයි බුදු වදනට අනුව ඔබ පහදා දුන්නේ ආචාර්යතුමනි තණ්හාව ප්‍රහාණය කරන්නට හෝ අවම කරගන්නට පුළුවන් වුණොත් අපේ ජීවිතවලට යම්කිසි වෙනසක් දැනෙනවද? ඉතාම වැඩියෙන්. මුන්නේ දැන් ගයිතන් මේ අහන ශාවකයෝ හැමෝගෙම වැඩි ප්‍රමාණයක් ජීවිතේ කුමක් හෝ විභාගයකට පෙනී හිටලා දිනවන. පොඩ්ඩක් කරුණාකර මිත්‍රෝනේ කල්පනා කරන්න විභාගය තෙක් අපි කොච්චර හිර වෙලා හිටියද? විභාගයේ අවසාන දවසේ අපි ගෙදර යන්නේ කොයිතරම් සැහැල්ලුවෙන්ද කියලා. පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම හොඳ නිින්දකුත් දැනෙනවා. හරි. තණ්හාව ප්‍රහාණය කළ කල එය ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔබගේ ශාරීරියේ චවි වර්ණය පවා වෙනස් වෙනවා. ඔබ මනසෙක එක්ක මිත්‍රයෙක් එක්ක සහෝදරයෙක් එක්ක ළඟපාතකෙක් එක්ක කතා කරනකොට එතුමා කියනවා සහෝදරයා මිත්‍රයා හැමෝම කියන ගනි අත හරි ලස්සනයි මේ අද නිකන් අමුතු විදියට පින් පාටයි පෙරේතකම ඇති වුණම මිනිසුන්ගේ මූණත් විකෘති වෙනවා නේද එතකොට මෙය ප්‍රහාණය කිරීමට හරිම ලේසි ඒ සඳහා තමයි බුද්ධ දේශනාවේ හරි ලස්සනට කියන්නේ භාවනා කරන්න කියලා හැබැයි
මම භාවනාව කියන්නේ මෝස්තර භාවනාව නන් නෙමෙයි. ආචාර්යතුමනි මේ භාවනාවත් අපි හරියට දැනගෙන තමයි කරන්න ඕනේ නේද? එහෙම නැත්නම් මේක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් මේ මෑතකදී මම ඔය රංගපාපු චරිතය ගත්තා භාවනා කරන ගමන් කල්පනා කරන්නේ අරක මං කොල්ල කන්නේ කොහොමද වෙලක් අය මම මෙහෙම අන්න මර හොඳම උදාහරණයක් දෙන්න මේකට. හොඳට භාවනා කරන සිත එක්තැන් කරන මනස එක්තැන් කරන කෙනෙකුට හැදෙයිද අදිරුධිර පීඩනී ඈ හරි ලස්සන කෑල්ලක් වේක නේද දැන් සිත ප්‍රශාන්ත කරනවා ය කියන්නේ අදිරුධිර පීඩනයක් ඇති වෙන විදියක් නෑ එදින් එතන විදියක් නෑ 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 ලේවල සීනි එහෙම ඇති වෙන විදියක් නෑ මම මේ කියන්නේ මෝස්තරගත බුද්ධ ආගම කියලා කියන්නේ ඒකට යන්න එපා මගේ හිතවතුනි මිත්‍රෝඩුනි මෝස්තරගත බුද්ධ ආගම අද වෙනකොට ඇමරිකාවේ හරියට කතා කරන ෆැෂනබල් බුද්දිසම් කියලා ඒ කියන්නේ බුද්ධ රූපේ ළඟ ඉන්නවා කතා කරන බුදු සරණයි කියන හොරාර පටවන ලොරි ඒ වගේ වුණා නේද ඉතින් බලන්නකෝ ඔයාට තෙරුවන් සරණයි කියන අනේ ඔම් ඔයන ඉන්ටර්විව් එක සමත් වෙන්න එපා කාලක නියෝම පතනෝ මං අහන්නේ එහෙම භාවනා පිට වැඩක් නැ අපිට උමනා කරන්නේ සදවින්න ඔබ නිදුක් වේවා නිරෝගී වේවා එහත් පැහැදිලිම තණ්හාව නැති කමේ ලක්ෂණය ඒ නිසා මහේන්ද්‍ර මහත්තයා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මම මේ සාකච්ඡාවට කැඳවාගෙන ආපු ඔබ ඇතුළු මේ අසන මේට ක්‍රියාත්මකව දායක වන සියලුම දෙනා මුළු රටේම මුළු ලෝකෙම සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපිත් ඒ විදිහටම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ආචාර්යතුමනි ආචාර්යතුමනි වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා ඔබෙන් අහන්න ඔබ අපට පැහැදිලි කළා තණ්හාව පිළිබඳ බොහෝ හරවත් දේවල් තණ්හාව කියන්නේ කුමක්ද තණ්හාව ඇති වුණේ කොහොමද ඒ වගේම තණ්හාව ප්‍රහාණය කළ යුතු බව එවිට සිතට දැනෙන සුවය ආදි වශයෙන් නමුත් ආචාර්යතුමනි ඔබ තණ්හාව සම්බන්ධයෙන් ඉන්නේ කුමන මට්ටමකද පැහැදිලි මොනවද ඔබතුමා මගෙන් අහන දේ ප්‍රශ්නේ දොරටුවට ගියෝ තින්නේම එහි සැඟවුණු යමක් මතුවෙනවා ඒක අහන්නේ ඔබ ව්‍යවහාරිකව කොතනදී ඉන්නේ කියන කාරණේ ඇත්ත වශයෙන්ම ආචාර්යතුමනි ඔබ මගේ නිවසට ආවොත් ඔබට පෙනේ මේ මිනිසයා කොයි තරම් අල්ප ප්‍රයෝජනයක්ද ගන්න තාක්ෂණය කියලා ඒක අපට දිටුවා ආචාර්යතුමනි මම හැබැයි මෙහෙම වෙනවා අපේ හිතමු ඔබතුමා ඇතුළු මේ වගේ වැඩසටහන් වලට ක්‍රියාත්මකව දායක වෙනකොට මට දුරකථනය කොන දුරකථනය කියන්නේ ආවරණයක් නොවේ දුරකථනය කොන වෙනවා නමුත් මගේ දුරකථනේ ලෝකේ තියෙන අඩුම මිල දුරකථනය. සමහර දුරකථන පාවිච්චි කරනකොට මට දකින්න ලැබෙනවා මහ විශාල දුරකථන ඒවායේ තියෙන පහසුකම් බැලුවහම මම හිතනවා ඒ පහසුකම් ටික ක්‍රියාත්මක කරන්න ගියොත් ඔහුට වෙන වැඩක් නැහැ. ඉතින් මම ප්‍රශ්නේ තියෙන්නේ එතකොට දුරකථනයයි මමයි විතරද? නෑ ඒක නිසා මට කෙනෙකුට කතා කරන්න පුළුවන් අදහස් හුමාරු කරගන්න පුළුවන් ප්‍රයෝජනෙ තිබෙන විතරක් ඒ ප්‍රයෝජනෙ විතරක් තිබෙන දුරකථනයක් ගත්තා. එතකොට මේ ඇති. දැන් මං සෑහීමකට පත් වෙනවා. තණ්හා වෙන්නේ ඊයට. මට ගෙන්න ගන්න පුළුවන් මගේ ගෝලිය වෙන පිටරටවල ඉගෙන ගන්න වැඩ කරන ඊයට කියලා මට මේ හොඳ දුරකථනයක් එවන්න කියලා හරි ලේසි ඒගොල්ලෝ මට හරියට උදව් කරනවා. මගේ වාහනය මට මේ මගේ බලපත්‍රයට ලැබුණු වාහනය ඒක පාවිච්චි කරනවා දරුව දෙන්න අසනීප වුණු බිරිඳට අපේ ගෙදර උමනාවන් උදෙසා පමණ මා පුද්ගලිකව පාවිච්චි කරන්නේ පොදු ගමනාගමන ක්‍රමය නැත්නම් දුම්රිය තමයි වැඩිපුර මගේ සේවයට යන්නේ විශ්වවිද්‍යාලයේ දක්වා ඉතින් මෙන්න මේ වගේ බැලුවොත් මං කලින් කිව්වා මහේන්ද්‍ර මහත්තයාට මගේ කමිස ඇඳුම් ටික තියෙනවා චුට්ට වැඩි ඒක මට තෑගි ලැබුණේ ඒවත් මගේ යාළුවත් එක්ක මම හුමාරු කරගන්නවා ඥාතින් එක්ක කෙසේ වෙතත් ඔය ඔක්කොම දේවල් ක
කරන්නේ මට මේ අවස්ථාවට අවශ්‍ය අවම පහසුකම් විතර ළඟා කරගන්න එක විතරයි. මොකද මම පෘථග්ජනයේ කැටි කුටුම්බයේ ජීවත් වෙනවා. ඊළඟට මම තවම ලෝකෝත්තර සැපේ දක්වා ළඟා වී නැහැ. ලෞකිකව මේ ජනතාව අතර ඉන්නන මට මෙවැනි පහසුකම් පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙනු එච්චරයි. අහස උසට නම් පෙරේතකම් තණ්හාව කොහෙත්ම නැහැ. මම පරිත්‍යාග කළා තියෙනවා මගේ ජීවිත කාලය තුළ හිතන්න බැරි දේවල්. ඒවා සල්ලි වලින් ගත්තොත් එහෙම මිල කළ ඉවරයක් කරන්න බෑ. හොඳයි අසන්නනේ. ඉතාමත් වැදගත් කරුණු රාශියකින් අදත් මේ සාකච්ඡාව හරවත් තලයකට ගෙනල්ලා ඔබගේ බුද්ධිය වර්ධනය කිරීමට මෙහි පැමිණි ඔබ කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලාල් රෝහණ මහතාට ඉතාමත්ම ස්තුතියි. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා ඇතුළු VIP ගුවන්විදුලි සියලුම පරිපාලනය සම්බන්ධ සහෝදරයන් සහ පාලනය ඔබතුමාගේ ආරාධනය පිළිගිනන මාව මේ ආරාධනය ඔස්සේ දේ කතාවක් සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙන නිදුක් වේවා. ඔබටත් එසේමයි ආචාර්යතුමනි. ආයුබෝවන්. අපි නැවතත් ඔබතුමා සමග හමු වෙමු අනාගතයේ. ආයුබෝවන්. ඊළඟ සතියේදීත් සත්‍ය ගවේෂී තුලින් මෙවන් හරවත් සාකච්ඡාවකින් නැවත හමු වෙමු. මම ඔබේ හිතවත් මහේන්ද්‍ර වික්‍රමාරච්චි ඔබ සැමට දහමින් සැනසෙන සුබ සතියක්.